දන්නවා මේ අද අපි මහපාරට එන හත්වෙනි දවස. අද අපි කියන්නේ ජනතාවට මේ 2024 එළමෙන මැතිවරණය තව දින 30යි. තව නොබෝ දිනකින් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙමින් පවතිනවා. ජනාධිපතිවරණ උණුසුම එන්න එන්න තීව්‍ර වෙනවා. ජනාධිපතිවරණය අත්‍යාසන්න වීමත් සමගම දේශපාලන පොරපිටියත් උණුසුම් වෙලා තියෙන්නේ. මිනිස්සු ජාති ආගම් කුල මල ભેදයන්ට බෙදිලා දේශපාලන පක්ෂ කල්ලි කණ්ඩායම් විදිහට බෙදිලා අර පැරණි දේශපාලන සංස්කෘතියම නඩත්තු කරනවා අපිට පේනවා. ඒ කියන්නේ 1970 ගණන් වල ඉඳන් අරගෙන ආපු ඒ දේශපාලන සංස්කෘතිය. ඉතින් මේ පාරත් රටේ ජනතාව මෝඩයට ඇඳිලා, මේ රටේ ජනතාව ගොනාට ඇඳිලා, කයිවාරුකාරයෙකුට හරි මෝඩයෙකුට හරි ජනාධිපති පුටුව මේන්ආ කියලා දෝත මුදුනේ තියලා බාර දෙයි කියලා අපිට හරි බයයි. ඒ හින්දා අපි දීපව්‍යාප්තව මේ වැඩ සටහන කරගෙන යනවා. ඒ කරගෙන යන්නේ මෝඩයෙක් ජනාධිපති කරන්න එපා සහ කයිවාරුකාරයෙක් ජනාධිපති කරන්න එපා කියන එක පදනම් කරගෙන. මොකද අපි දන්නවා රැල්ලට ඡන්ද දෙන්න ගිහිල්ලා 2015 අපිට මොකද උනේ, 2019 අපිට මොකද උනේ කියලා. රැල්ල කියන එක හැම වෙලේම හරිම ජනමතය නෙමෙයි. ඒකට පෙර අත්දැකීම් දිනවා. ඉතින් මේ රැල්ලට ජනාධිපතිකම් කරන්න ගිහිල්ලා, එහෙම නැත්නම් ස්ටේජ් වල මෝඩ කතා කියන පුද්ගලයෝ ජනාධිපතිකම් කර ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙනවා, ඔවුන්ව ජනාධිපතිලා කරලා මේක තවදුරටත් අගාධයට අද දාන්න එපා. නිශ්චිත දේශපාලන සංස්කෘතියක් සහිත, ප්‍රතිපත්තියක් සහිත, ආර්ථික දැක්මක් සහිත මේ රට ඉදිරියට කරගෙන යන්න පුළුවන් පාලකයෙක් මේ රටේ ජනතාවට අවශ්‍යයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ පාලකයාගෙන් මේ රට තවත් සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන එක. එහෙම නැතුව තියෙන තැනනුත් පල්ලෙහාට ඇදලා දාලා ගෝඨාභය රාජපක්ෂ කරා වගේ තෙල් පෝලිං, ගෑස් පෝලිං නිර්මාණය කරන එක නෙමෙයි. නැවත වතාවක් මේ රටේ සමස්ත ජනතාවම තෙල් පෝලිං වල, ගෑස් පෝලිං වල, කිරිපිටි පෝලිං වල දුක් විඳිනවට අපි කැමති නැහැ. ඉතින් මේ පාර ඡන්දෙ, මේ පාර කතිරේ හරියට ගහන්න නිශ්චිත පුද්ගලයෙක්ව අපි නොමිනේට් නොකරත් ඔයාලට පුළුවන්, රටේ ජනතාවට පුළුවන් අදාළ පුද්ගලයා තෝරා බේරා ගන්න. මොකද දේශපාලනය කියන එක සංවිඥානික භාවයකින් යුක්තව රටේ මිනිස්සු භාවිතා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සැප්තැම්බර් 21 වෙනිදාට ඔබ තෝරන ජනාධිපතිවරයා මේ රටේ ඊළඟ අනාගතය තීරණය කරනවා. රටේ අපිට ඉන්න පුළුවන්ද බැයිද කියන එක තීරණය කරනවා. ඉතින් ආර්ථිකය ගැන දැක්මක් නැති මෝඩ කයිවාරුකාරයොන්ට ඡන්දෙ නොදී දැක්මක් සහිත පාලකයෙක් පත් කරගන්න ජනතාව යුහුසුළු වෙයි කියලා අපි විශ්වාස කරනවා. සහ එදාට හිතලා බලලා, හොඳින් හිතලා බලලා කතිරේ තමන්ගේ මනාපේ පාවිච්චි කරන්න කියන පණිවිඩේ අපේ රටේ සමස්ත ජනතාවටම දෙනවා. asianmirror.lk